පිනතුන අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ දහවෙනි දේශනාව අපි සාකච්ඡා කරමින් හිටියේ අපේ බුදුරජාණන් වහන්සේට ඇයි තතාගත කියල කියන්නේ කියන කාරණාව තමයි පහුගිය දේශනාවත් සාකච්ඡා කළේ. භාගිතුන් වහසට තතාගත කියඩ හේතු අටක් තියෙනවා එමතන් තතාගත පදය විස්තර කරන හේතු කාරණා අටක් තියෙනවා අපේකෙන් පළවෙනි කාරණාව සාකච්ඡා කරල නිමා කෙරුවා එතමයි තතා ආගතෝති තතාගතූ කල කියන්නේ ඇයි කියන එක තතා ආගතෝති තතාගතෝ කියල කියන්නේ පෙර භාගිතුන් වහන්සේලා යම් සේ පැමිණාද ඒ අයුරෙන්ම අපේ භාගිතන් වහන්සේත් ලොවතුරා බුද්ධත්වය දක්වා ඒ ගමන ආවා දෙවනි කාරණාව තතාගතෝති තතාගතූ ඒ කියන්නේ එසේ ගියහෙයින් තතාගතනම් වනසේක පෙරබෝසත්වරු පෙර බුදුරජාණන් වහන්සේලා යම්සේ ගමන් කලාද අපේ භාගිතුන් වහසේ එසේම ගමන් කළ නිසා තතාගත කියල කියනවා එකදොට ඒ කාරණාව අපිටිකක් විස්තර කිරුවොත් වෙෙපස්සී සෙකී කකු සඳකෝනාගම කාශ්‍යප මේආදී ලොවතුරාබුදුරු උපන් මොහොතේඉදලා යම් ආකාරයකින් කටයුතු කළාද ඒ විදිහම තමයි ගෞතුම බුදුරජාණන් වහන්සේග කාරී එ නිසා සඳහන් කළා උපන්න මොහොතේම විපස්යාදී බුදුරජාණන් වහන්සේලා යම් විදිියකින් වැඩිසේක් ද අපේ බෝසතන් වහසේ එසේම වැඩිසේක් දර්මතර පැහැදිරි කලා මහා බෝසතාාණන් වහන්සේ මාතරු ගර්භෙන් මෙලොව බිහිවුනාට පස්ස බෝසතාානන් වහන්සේ පිළි ගන්නේ කවු්ද ඉස්සර ලාම බෝසතාාණන් වහන්සේ භාරගණ්ඩ රහතන් වහන්සේ හතර නමක් තමයි වැඩන්නේ බෝසතාණන් වහන්සේ මෙලව උපදින කාලි මේ ලෝකෙ රහතන් වහසලා හිටියේ නෑ කියලකෙව්වොත් ඒක වැරදි. ය මේ සක්වලේ රහතන් වහසලා හිටිය නෑ කියල කිවොත් වැරදි. මිනිසුන් අතර රහතන් වහසලා හිටිය නෑ. නමුත් සුද්ධවාස රහතන් වහසලා වැඩ හිටිය. එතකට මේ සක්වලේ වැඩ ඉන්නවා. හැබ මිනිසුන් අතර නෑ. එතකොට එහෙනම් මහබෝසතාණන් වහසේ පිළිගන්්ඩ. සුද්ධවාසෙන් තමයි රහතන් වහන්සල හතර නමක් වඩින්නේඒ රහත් වෙච්ච බ්‍රහ්ම රාජ්‍යව හතරතින එතකොට ඇයි රහතන් වහන්සේල වැඩිය බෝසතණන් වහන්ස පිළිගන්ඩ කියන කාරණාවට ධර්මයම පිළිතුරක් සපේනවා මහාමායා දේවින් වහන්සේ මොනතරන් රූපයෙන් ලස්සනද විස්තර කරන්න බැරි තරං සුන්දරත්වයක් අපි ත්‍රිපිටකේවත් වෙන බාහිර ගන්තේකවත් මාමායා දේවින් වහන්ස පිළිබඳවවත් යසෝදරා රහත් මෙහණින් වහන්සේ පිළිබඳවවත් ලොකු විස්තරයක් අන්තර්ගත නෑ එකට හේතුව සඳහන් කරන්නේ උන්වහන්සේලගේ රුව ගුණ වර්ණනා කරන්න තේරෙන්නෑ කියලා මහා මායා කියල නම තිබ්බිම හැබැවින්ම මේකරු මේරූපය මයාවක්. මේ ලෝකෙ කෙනෙකුට තේරෙන් නෑ තරම් ලස්සනයි. ඉතින් ඒ තරන් ලස්සන කාන්තාවක් දරුවෙක් බිහිකරන වෙලාවේ පෘතජ්ජන සිත් ඇති අය දෙවුණු සිතක් නැති අය එතන හිටියොත් රාගසිත් පහළවෙඩ තිෙන ඉඩකට බොම වැි. එ රාගසිතක් පහල වුණොත් එක නිරයේ උපදිින්ට හේතුවක් කියලෙයි සඳහන් කරන්න වද සිද්ධාර්ථ බෝෂතාාණන් වහන්සේ මෞකුසේ පිළිසිඳගත්තර පස්සේ සුද්දෝධන මහරජ්ජිරුවන්ටවත් රාගසිතින් නං දේවියළඟට ඇඩ බෑ සඳහන් කරන එහෙම වනොත් දෙවිවරු දංවල්ලින් පා ැට ගහනෝ කිය. මේ සක්වලේ සතරවරං දෙවියෝ හතර දෙනාම රජවරු හතර දෙනාම මායාදේවින් වහසකි කුටියේ වැඩඉන්නවා කෙල කියන්නේ. පෙනෙමෙෙන් වැඩඉන්න වෙලාවුත්තියනව නො පෙනමින් වැඩඉන්න වෙලාව ලුත්තිේන. ආරක්ෂාව සපේනවා. එතනදල දහදාහක් සක්වලේ හතලිස්දාහක් දෙවිවරු කඩුුවරගෙන ආරක්ෂාව සපේනව කෙ කෙනෙීමේ ගැබට. මහ බෝසතණනන් වහසට හානිකරන්න සමත් කෙනෙක් විශ්වදහතුවය කොහෙවත් නෑ. නමුත් ගෞරවේ නිසා ආරක්‍ෂාව සපයෙන්වා. ඉෙදර මහබෝසතණන් වහන්සගේ ඉතින බලය නිසා ගුණේ නිසා මෙ දෙව රජවරු හතර දෙනා මේ කුටිය ඇතුළ ඉන්නවා. මාමායා දේවින් වහසගේ සාමාන්‍ය සේවකව හතරදිනෙක් වගේ. ඉනිසා කවරුහහි රාග සින් ගියොත්. දංවැල්වලින් පාද බඳිනවා කෙලකන්නේ. ඉතින් ඒ නිසා තමයි රහතන් වහසල හතර නම රත්තරං දැලක් කරගෙන ඇවිල්ලා බෝසතන්නන් වහස පිළිගන්නේ. සාමාන්‍ය දරුවෙක් උපදිනාවගේ නෙමේ බෝසතන්නන් වහස උපදින්නේ බෝසතන් වහස ඉස්සරල උපදින්නේ පාද දෙකෙන්මයි. මායා දේවින් වහන්සේට කිසිම වේදනාවක් නැහ. කුසවත් නෙරන්නෙ නැහැන ඒ ප්‍රාර්ථනාවක් පාර්ථනාවක් කරන එක කාල ප්‍රාර්ථනාටක් විතර කරනවා ඒේ අතරකත් තමයි මේ දරු ගැබ දරණකොට. සාමාන්‍ය දරු ගැබක් දරන්නියකග වගේ මගේ කුස ඉදිරියට නෙරා නොවා යුතුයි එඳම ගැ කුසේ දරුවක් න්නවා කියල කිසිගෙනකුට කියන්න බෑ කවදාවත් කුස ඉදිරියට ෙරන්නේ නෑ ධර්මාසනයකින් ධර්මකතිකයෙක් බහින වගේ එස්සල්ල පාද දෙකින් තමයි ඉප දෙෙන්නේ. පාද දෙක තමයි ඉස්සල් ලඇලියටෙන්. තැවයි අම්මට කිසිීම වේදනාවක් නෑ. සාමාන්‍ය දරුවෙක් ඉප දෙෙනකොට වගේ අපිරි සිදු බවක් නෑ. කසී සලුව කොතලති බිච්චයෙක් නෙල් මැනිිකක් වගේ කෙළසඳහන් කරන්න. කිසිීම අපිරි සිදු බවක් නෑ. අර රන් දැල මතර තමයිවැඩින්නේ. රහතන් වහන්සලා රන් දැලින් අරගෙන සතරවරං දෙවියන්ට බාර දෙනවා. සතරවරං දෙවිවරු සඳහන්කරන අඳුන් දිවි සමකින් බාරගත්ත කියලා. සතරවරං දෙවියන්ගේ අතින් තමයි සාක්‍ය රජවරු අතට පත්වෙන්නේ. ඉදිදුර සාක්ක්‍ය රජවරු අති දවල වස්ත්‍රේකින් පිළිගත්ත කියල කියෙන ඉතාම සුදුපාට වස්ත්‍රේකින් තමයි බෝසතණන් වහසේ භාරගන්න රජවරුන්ගේ අතින් තමයි බෝසතානන් වහසේ මහපොලොම ස්පර්ශ කරන්නේ ඉති මේ වෙලාව දහදාහක් සක්වලේ මුළු මහපොලෝම සම්පූර්ණ නෙළුම්මලෙන්ම වැහිලයි තියෙන් මේ සක්වල විතරක් නෙමේ දහදාහක් සක්වල දහදාහක් සක්කොල කියල කියහම අනික් සක්වල කොහෙද තියන කෙලොවත් අපි දන්න නෑ සක්කොලකට සක්වලක් කොච්චර දුරද විද්‍යානඥයෝ කොයිතරං අවේශනය කිරීම් කරනවාද නමුත් තාම කාටවත් බැරිවුණා අලුතෙන් තවත් ඉරක් කොයාගත්ත කියල කියට සූරේ කොයාගත්තනය කවරුව සඳක් හොයාගත්තනය කවුරුවත්. තවත් ඉරක් තවත් හඳක් කම්බුනානං ඒ හම්බ වෙලා තියනෙ තවත් සක්වලක් එදර බෝස තනන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය සක්වලවල්ම කෝටි ලක්සයක්නෙ ඒකටයි බුද්ධරාජ්‍යි කෙලිකෙන්. අපි දකිනවනේ මේ ගෞතම බුද්ධරාජය ඉ කළ සමහරතැන්වල ීල තියෙනවා. මම කියන්නේෙ භාගිතතුන් වහසකගේ ශ්‍රාාවකය තවත්. මනුස්සලෝක කෝටි ලක්ෂක ඉන්න නිසා ඔය ප්‍රකාශයේ අපිගව විතරක්නෙමේ තවත් මනුස්ස ලෝක කෝටි ලක්ෂ එකම ලිය වෙනවා. මේ ගෞතම බුද්රාජ්‍යයි කියල. ඒ තරං බුද්ධරාජ්‍ය ලොකුයි. ඒ බුද්ධරාජ්‍යයෙන් සක්වලොවල් දහදාහක තමයි මේ අසිරිය සිද්ධ වෙන්නමේ වෙලාවි. මෙ මුලු මහ පොලෝ තලේම කියල කියහම අපිට තේරෙන් නෑනෙ මේ සක්වලේ මේ පොළෝ තලව කොච්චරද කියල. කපිලවස්තුයි මල්පිපුුණ වගේ ලංකාවෙත් ඒවගේ මල්පිපෙන. ඇමරිකාවෙත් මුළු පොළෝ තලේම නෙලුම්මලින් වැහෙනවා. ඉති ඒවාගේ මේ එංගලන්ටේ ඔස්ට්‍රේලියාව ජපානේ මේ සක්වල කියල කියහම මේ සක්වලේ තියන රටවල්ලෙ බිමනමතින්. දෙවරෂ්ටාදී කඳු මුදුන් පවා සම්පූර්ණෙන්ම නෙළුම් මලින් වෙහිලායනවා මොහොතකට මුළු වහ අහසම නිෙළුම් මල්වලින් වැහිල වියනක් බවට පත්වේවා. සඳහකරණ කළුගල් පලාගෙන දණ්ඩ පදුම කලා විශේෂ නැලුම් අර්ගයක් වෙබුණ කියලා. මහ පොලුවේ උල්පත් මතු වෙලා පෘතිවිතලය හේ දෙෙනවා සාගර ජලයේ ඕනම සතකුට පවිච්චි කරන්න පුළුවහන්විදිහන මඳදුර වෙනවා. සාගරයේ රැලි නැතුව මුළු සාගරයේ පුරාම නෙලුම් පෙපෙනවා කෙරකයෙන්. හිරු බැබලෙදීම තරු බැබලෙන්ෙනවා තරු බැබලෙද්දීම සඳු බැබලිෙනවා. ඉතින් නෙළුම් මෙහෙම නිමිති තිස් දෙකක් පහළවෙවා. එතන මුළු පොළව නෙළුම් මලින් වැහිල තියෙන වෙලාවක මහා බෝසතාණන් වහන්සේ. අතර දිසාාව බලනවා. අනුදිසා හතරත් බලනවා. ඇයිඒ බලන්නේ මට වඩා උසස් කෙනෙක් මේසක්වලේ ඉන්නවාද කියලා මෙසක් වල වල්වල ඉන්නවාද කල බල මට වඩා උසස් කෙනෙක්. ඉතිින් පෙරදිග බලහම පෙරදිගින් දෙවියෝ බ්‍රහ්මෝ ගෝෂ කරනවා. ස්වාමීණය ඔබහන්සේට වඩා උසස් තබා ඔබ වහන්සේට සමාන කෙනෙක්වත් නෑ කියලා. හතර දිශවිම් අනුදිසාවන්ගේෙන්ම එහෙම ගෝෂය කරනවා. බලන බලන පැත්තෙන් කියනවා වහන්සේට තබා වහන්සේට වඩාඋුස් උසස් තබා සමාන කෙනෙක්වත් නෑ කියලා. ඉතින් ඒ වෙලාවේ තීරණ කරන මේ මහා කල්ප දාසේදාහ ආයුවලඳෙන. රහත් එච්ච බ්‍රහමරාජු ඇවිල්ලා බෝසතාණන් වහන්සේට දනගහල වැන්ද කියල කියන්නේ. පිනතින සෞ් කෙලෙස් නසපු රහතන් වහන්සේලා. තවම කෙලෙස් නසල නැති බෝසතාණන් වහන්සේළඟ දනගහනව කෙළ කියහම මේ පාරමී පූරණය කරලා ඉන්න බෝසතානන් වහන්සගේ තරම අපිට කාටවත් තේරෙන්න්නේ එනෑ කියන එක ජීතයෙන්. එත රහතන් වහන්සේල වඳින් න්නේෑනේ? දිට වඩා උසස් නිසා වන්දිිනවා. ඉදිරිරහතන් වොහසෙලා වන්දිනව කියල කියහම් පිනතිනෙ මේ මේ කාරණවල් තව විස්තර කරන්නඩෝනේ. යම් භික්ෂූන් වහසේ නමක් උපසම්පදා වෙලා වස් වයස් වලින් වැඩිනම් නමුත් තාම රහත් වෙලා නෑ ලාබාල භික්‍ෂුවක්කි නෝ රහත් වෙලා ඉන්නේ. රහත් නොවිච්චාර උපසපන් භික්‍ෂුවට වන්දනා කළ යුතුයි කෙර කියන්නේ. රහත් බව මගේ පෞද්ගලික ගුණය. නමුත් සංඝ ශාසනයේ උසස් බව උපසම්පදාවත් එකතින්. මහාකල්ප දාසේ දාහක් ආයු වලඳන බ්‍රහ්ම රාජ්‍යෝ එවලෙම උපන් බෝසතන් වහසට වැඳ කෙරකයන්. ඉන් පස්සේ තමයි තීරණය කරන එන මට වඩා උසස් කෙනෙක් නෑ. මම තමයි යුසස්. හැම පැත්තෙම කියන සසාමා කෙනෙක්කොත්නේ. තිේ වෙලාවෙ තමයි අර මල් මතින් වඩින්නේ. සත් පියවරක් උතුරු දිහාාවට පියුම් පිටිං වඩිනකොට සඳහන් කරනවා දෙවියන් සුවඳින් ගඳින් මලින් පූජාපවත්වනවා කියලා. දෙවිය පූජා පවත්වන වෙලාවි සත්පියවරක් ඉදිරියට වඩිනවා හැබ විශේෂයෙන් අටකතා වෙලියෙනවා අපේ පොඩි දරුවෙක් ඉපදිච්ච ගමන් යම් සේදේ. බෝසතාණන් වහන්ස එසේමයි ගෙනිසා සඳහන් කරනවා මේ නෙලුම් මතින් වැඩම කළේ වස්ත්‍ර රහිතවමයි කියලා. වස්ත්‍ර නැතුව මයි වඩින්නේ කියලා. එය උපන් කෙනෙහිම දර්වී උට වවස්ත්‍ර නෑනේ එවිදිහටමයි වැඩිය කෙලකෙන්.ඒ වැඩල තමයි කියන්නේ අග්ගෝ හමස්මිලෝකස්ස සිංහනාදයක්. මමයි මේ ලෝකයටට අග්‍ර. ජෙට්ටෝ හමස් මිලෝකස්සේ මමයි මේ ලෝකයට ජේෂ්ට සෙට්හෝ හමස් මිලෝකස්සේ මමයි මේ ලෝකයට ශ්‍රේෂ්ඨ අයමන්ති මානත්ති ජාතිපුනක් බවූ මෙයි මතු මටාය උපතක් උපතක් නෑ. ඉතින් ඒ මොහොතේම මේ මුළු විශ්වධාතුවට වඩා ඉහෙලින් වැඩඉන්න කෙන. මබොස තනන් දෙවියන්ට බමුන්ට මරුන්ට වඩා උඩින් ඉන්නේ. ඒ නිසා පෙර බුදුවරු වැඩිය මගම වැඩිය නිසා තතාගතනම් වනසේක. තිති එහෙම ඉපදිච්ච මහ බෝසතාණන් වහන්සේ මේ ලෝකෙ කාටවත් කවදාවත් වැන් දෙ නෑ. හැබැ අපිට මේ දහම තුළ වරද්ධපු තැන් නැතුවනෙමේ එකැන දහම වරද්ද වල ෙේ දහමත් එක්ක අපි වැරදි මඟට යොමු කරපු අය. ඒත් තුළින් අපේ ශ්‍රද්ධාව තරමක් පළුදවෙ ලා තියෙනවා. මදැන් අපේ පාසැල් පොතෙත් දහම් පාසැලි පොතෙත්. මෙච්චර කල් ලොබත් අපිත් ඉගෙනගත්තේ සිද්ධාර්ථකුමාරයට ගුරුවරේ කහිටිය කියලනි. සරෝමිත්‍ර කියලා ගුරුවයෙකින්ව සිද්ධාර්ථකුමාරයට. එතවට ද්ධාර්ථ කුමාර ගුරුවරෙක් ඉන්නවනං සිද්ධාර්ථ කුමාරය ගුරුවරයට වඳින් දෙෙපෙයි. ශිෂ්‍ය වඳින් නැත්තන් කීකරු ශිෂ්‍යයෙක් නෙමේන්නේ. දෙට වාණන්න මහාකල්ප දාසේදා හා කාවුෂ්‍යතියන බ්‍රහ්මරාජයන්ගේෙන් වැදුන් ලබන සිද්ධාර්ථ කුමාරයා මේලෝකෙ තවත් වෙන කෙනෙකුට වඳන්න වන අර බ්‍රහමරාජයන්ට වඩ ඒපු කියල උසස්ස වෙන් දෙපේ. ඒ විතරක් නවේ මහා බෝසතාාණන් වහන්සේට වඩ උස්සයෙන් දෙෙපේ මේ ලෝකයට මමයි අග්‍ර කියල කරපු සිංහනාදය එතනම බොරුවෙන්න්නෙ බැයි. ඇති එහෙම ප්‍රකාශ කරපු කෙනා තව කෙනෙකුට වදිනවනං එ ප්‍රකාශයේ බොරුවෙනුවනේ. ම තමන්ට වඩා උසස් කෙනෙක් ඉන්න නිසානේ වඳන්නේ. එතොට එහෙම කාරණාවක් නැහැ පෙන්නතුනි. එකන බෝසතාණන් වහන්සට ගුරුවරු මේ අන්තිම ජීවිතයේ විතරක් නෙවෙේ. අතීතයේ ආත්ම ගණනාව කිඳල මේ බුද්ධත්වයට ආසන්න කාලෙ වෙනකොට ගුරුවරයෙක් නෑ තනියම වැටහෙන ඇනුව නක්තියෙන්නේ. සම්බව ජාතික කතාව මනාව පැහැදිලි කරන තව තැන. බොද සම්භව කුමාරයයාගාවී ප්‍රශ්නයක් විස ගණඩ යනවත්ති්‍රවේද පාර ප්‍රාප්්‍ර බමුණෙක්. එන්න වේ සම්බව කුමාරයගේ තාත්තකින් විස්ත ගන්නේෙ. නවදෙදා රජරු උත්හර දෙන්නේ. ජරු නක ලො ම ලොකපතාගෙන හන්ඩ කියලා ලොකොපපුතා උත්තර දෙන්න න්නේෑ මේ කාලේ මංගතිින් පක් සිද්ධවෙලා තියනො හිද උත්තර දෙන්න බැෑ කියලා. අන්තිමට කියන්නේ ඊලඟකුමාරයක්ත් උත්තර දෙන්නේ. අන්තිමට ගැන් අපේ බාල සහෝදරයයින්නඔන්න ොත්තන හැ පැත්තේ එයාගෙන් ගිහිල්ල අහන්න කියලා තමිත්‍රි වේද පාරප්‍රාප්ත බමුණෙකුට කියෙන්. එදෙම ්‍රාහ්ණය කල්පනාකටම මට කාගෙන්ද මෙහන්ට කියන්නේ. එඒහ පත් සෙල්ලංකරඉන්නවා කියල කියන්නේ ඉිනි සෙල්න්කරන ැනට ගිහිල්ලබ හම ලමයි වගේයක් සෙල්ලං කරනවා කාගෙන් දහන්නේ ටකෙන සම්භව කියල කුමාර කොතන ඉන්නවා සම්භව කෞද කියලා හල යගෙන් අහන් ඔයි ප්‍රශ්නය කියලා විසඳ ගැන්ඩ පෙඩි ප්‍රශ්න තිටවස කතාක ලහනවා කවුද සම්බව කියන්නේ කියලා එතකොට මූුණ දීහ බයලු ඇඳුම් නෑ වැලිමිටවල් දෙකක් අත් දෙකීම තියෙනවා. වැලිසෙල්ලන් කරන චූටි වයසේ ඇඳුම නෑ. මමයි සම්බහෝ කියලගීනවා. තුට කියීන ප්‍රශ්නයක් විසඳ ගණ්ඩාව. වැලි මිටවල්ක විසි කරල අත් දෙක ගසා දාලා ගහිල වාඩයනවා. වාඩියලා සර්ෝඥ පවාරණයක් කරනවා මේ ලෝකෙ මොනවද දැන ගණ්ඩාවේ ඕනම එකක් මගින් අහන් කියලා. ඒවාගේ කුඩා වයසේ මෙ බෝධිසත්ව අන්තිම ආත්ම භහාවයට හුඟක් කලින් ඉදා කියන්න පුළුවහන් මේ ලෝකේ ඕනෙම ප්‍රශ්නය කහන්ඬ කියල ඉන්තම් මොනෝ ඉගෙනගණඩද ගුරුවර ෝනි ඇති එඉහිද සිද්ධහර්ථකුමාටයට ගුරුවරුුණෑ අසිත කාලදේවල තාපසතුමා සුද්දෝදන රජ්ජරුවන්ගේ ගුරුතුමා සුද්දෝදන රජිරුවන්ට දාව පුතෙක් එපදුනා කියලා ආරංචන හම වහාමේනවා පුතා බලන්ඩ. ඉසි අසිත කාල දේවල කියල කියන්නේ මහා බිග්ඥාලාබි තවසෙක්. දවල්ට මනුස්සලෝකෙන් කෑම කාල ටිකක් විවේක ගණ්ඩ දවල්ට තෞතිසාාවට යන්න කෙලකයෙන්. දෙගනි මනුස්සලෝක ඉටගෙන තෞතිසාවත්ය එක ගණුදිනු කරන කෙනෙක් අසිත කාල දේවල කියයෙන් ඉදිින් සිද්ධාර්ථ කුමාරයා බලන් ඩාහම සුද්දෝතන රජුනට හරි සතුයි. ඉතින් අසුන් පනවලා රජ්ජුරුව වන්දනා කරලා ගරු සත්කාර කරලා තවන්ගේ පුතා පෙන්න්න ඩරංගවිල කියන පුතිේ වන්දින්ද. ආශිරවාද ගන්න කියලා. නමුති වන්දවන්නට හදනකොට වෙන්නේ සිද්ධහර්ථකුමාරයාගේ පතුල ජටයි වදිනෙක්. එක බාරමණ පැත කරකිලා ජටායි පාද වදිනවා. රජජිරෝ බයිෙන්ඩ ඇති. නවත් මේ රිෂිවරය බැලිුවේ මගේ නලලට පාදතියන්ට කවුදමින්. ඉ එතකට තමයි දැනගත්තේ මේ මහා බෝසතන් වස. ජරුව බිතියන්න්න හදනවා සමාවවිල්ලගණඩ කියෙෙන වෙච්ච රට නමු සඳහන් කරන්නේ කාල දේවල තාපසතුමා මහරජ මාව මරාගණ්ඩ එපා කියල නැගිට්ට කියලා සඳහන්කරනවා සිද්ධහර්ථ කුමාරයා බිමතිබ බනං කාලදේවල තාපසතුමාගේ හිසත් තල්ගහකින් ගෙඩියක් ගැලවෙනවා වගේ එතනම ගැලවිලා වැටෙනව කියලා ඔ දංචම ජීවිතය වඳින්නේයකාටව ඉති ගරු ඉන්න බැතිකොට මේවාගේ අපිට අපේ ශ්‍රද්ධාව පලුදු වෙච්චතැයි පලුදු කරපුතෙන් ම අපේ දරුවට හිතරෙන නැතු උට සිද්ධ ර්තුකුමාරය පොඩිකාලය අපි වගේම ඉස්කෝලිගියා දේවාගේතැන් කොතනින් හරි අපිට වැරදිලා තියෙනවා. කෙසේ තත් ඒ කරුණු ත්‍රිපිටගේ නෑ ත්‍රිපිටගේ නෑ ඇහිම කරුණු නිෙර්ම ත්‍රිටකේ පහැදිල හැටි. පෙර බුදුරු යම් සේ පැමිනිියාද එසේම පැමිණි නිසා. එවගේ පෙර බුදුවරු යම්සේ ගමන් කලාද ගියාද එසේම ගියහෙයින් අපි භාගිතුන් වහන්සේට තතාගත කියල කියනවා. දෙකන මේ ලෝක පහළ වෙච්ච සෑම බුදුරජාණන් වහන්සේ නමකටම තතාගත කියල කතා කරනවා. එති පිනතිරමේ කාරණාව පැහැදිලි කරඩ තව කරුණු බොහොම ඇත්තියෙනවා. එ නිසා සඳහන් කරනවා සම වූ පාදයන්ගෙන් පොළොව ඉස්පර්ෂ කිරීම අපි පාධතිය නවගේ එමේ බෝසතාාණන් වහන්සේ පයිතිය හම අපි පතුල සම්පූර්ණයෙන් මහපොලෝ ඉස්පර්ශ කරන්න නෑනම අපි දන්න අපේ පතුලි හැඩක් තියෙනවා කියලා. එහමනි මේ හ මහබෝෂතාණන් වහන්සේ පතුල තියහම මුළු පොලෝම පාදයෙන් ඉස්පර්ෂි කරනවා සමවූපාදීෙන් ඉස්පර්ෂ කරනවා කියල කියන්නේ. ඉතින් ඇයි බෝසතන්නන් වහන්සේ සමානපාදයෙන් අපේ පාදී තියනෙන ඒ ගැමුරු තැන භාගිතුන හස ගෙනෑ ඒකන අපේ සමානු ස්පර්ෂවෙන් නැත්ති ඒක බෝසතන් වහන්සගේ භාගිතන හස ගැනෑ. දෙේ නැති නිසා සමවූපාදයන්ගෙන්ම මහපලො ඉස්පර්ෂ කරනවා.ඒ සඳහන් කරනවා මොකක්ද සතර ඉරදිපාද ප්‍රතිලාබේයට පූරුව නිමිත්තක් කියලා. සමවූ පාද පිහිටන්නේ සතර ඉරදිපාද ලබනවා. කියනෙකට පූරුව නිමිත් ක්මේ තියෙන්නේ. සන්ද චිත්ත විරිය විමන්ස, නිරධිපාදයක් ලබනවා කියනෙකට පෙරණෙමිත් තක් තමයි ඒ තියෙන්නේ. ඉළන්ට සඳහන් කරනවා උතුරුදිසාාවට ගමන් කිරීම. මල් මතින් උතුරටයි ගමන් කරන්නේ. එ ගමන් කරලා තමයි සිංහනාද කරන්නේ. එතවට ඇයි උතුරට ම ගමන් කල්ලි කියන කාරණාව සඳහන් කරනවා සියලුම සත්වයන්ගේ මුදුන් මල්කට බවට පත්වෙන නිසා දෙවියන් බබුන් මරුන් සහිතලෝකයේ සියල්ලන්ටම ඉහැලින් වැඩයින්න බව සනිතුහන් කිරීමේ පූර්ුව නිමිත්ඇයි උතුරට ම ගමන්කිරීම. එළකට සඳහන් කරනවා පියවර හතක් ඉදිරියට ගමන් කළේයයි. ඇයි පියවර හතක්ම ගමන්කළේ. ඉට අඩුවඩෙත් නැ වැඩිියුනෙත් නෑ නිසා සඳහන්කරනවා සප්ත බොද්ජං ග නම් වූ. මේ අංග හත ලැබීමේ පෙරණිමිත් අයි. බොද්ජංග ධර්ම හත සම්පූර්ණ කරනවා කියන කාරණාවේ පෙරණෙමිත්ත තමයි ඒ පැහැදිලි කරන්න කියලා. පියවර හතින්.ඉළට සඳහන්කන්නවා රන් දඩු සහිත සේසත් චාමර දරද්දීම ගමන් කිරීම. ඉදිරියට ගමන් කරනකොට රං දඩු සහිත සේසත්. එවගේම චාමරය. පත්තර මටක් තියන චාමරවලින් පවන්සලනවා. සේසත්වොල්ට රත්තරං මිටක් තියෙන්නේ. එෙම රන් දඩු සහිත සේසත් චාමර දරත් දීම ඉදිරියට ගමන් ක්‍රීම පෙර නිමිත්ත සඳහන් කරනවා සියල්ලු තීර්ථකයන් දමනය කිරීමේ පෙර නිමිත්ත කියලා. එකන්නේ සියල්ලුම මිත්්‍ය අදෘෂ්ටිකින් විනාශ කරනවා කියනෙක්. විනාශ කරනවා කෙලකයන්නේ මරණට පත් කරනවා කියනක ෙ. සියලුම මිත්්‍ය දවිෂ්ටිකින් දමනය කරනවා කියන එකේ පූරණයමිත්ත. ඉනග්‍රතා සඳහන්කරනවා පිනතින නිකම්ම නෙමේ සුදුකුඩ දරද්ද මයි එහෙම වැඩී කියලා. සුදුකුඩ ඉහලලයි තියෙන්නේ. ඇයි සුදුකුඩම ඉහෙළුවේ අර්හත්තච්චත්‍රය දරනවා කියන එකටයි සුදුකුඩවලින් පෙරණිමිත්ත කියන්නේ. සුදුකුඩ ඉහලිලා තියෙන්නේ. ඉලකට සඳහන්කරනවා සියලුම දිසාවන් බලනවා. ගිහිල්ල සතර දිසාව අනු දිසාාව බලනුවන මටවඩට උසස් කවුද කියලා. ඒකට පූරව නිමිත්ත හැටියට සඳහන් කරන්නේ සරුුව අඥතා ඥානය ලබනවා කියන එකේ පෙර නිමිත් අයි යෙතින්. දිලකට සඳහන් කරනවා තමන් මේ අග්ගෝ හමස් මිලෝකස්ස මේ සියලු දිසාවන් බලල සිංහනා දෙයක් කලා අග්ගෝ හමස් මිලෝකස්ස කියලා. සිංහනාදී කිරීම හේතුව සඳහන් කරනවා ධර්මචක්්‍රයේ පැවැත්වීමේ පූර්ුව නිමිත්තැයි. ධර්මචක්‍රයේ. පැවැත්වීමේ පූර්ුව නිමිත්ත ලෝක සත්්‍යයා ධර්මයෙන් සනසනවාෙන පූර්ව නිමිත්ත තමයි මෙ සිංහනාද කිරීම එකට හේතුවා. ඒ කාරනාාටික එහෙම පැහැදිලි කරල මනාව සඳහන් කරනවා පෙර බුදුරජාණන් වහන්සේලා මෙලෙසම අනාගත පෙරණිමිති දැක්වූ නිසාත් තතාගත නම් වනසේක. එකනි පෙරබුදුරජාණන් වහන්සේලත් ඉපදුන මොහොතේ සිදුකරපු ඒ ක්‍රියාකාරකම්වලින් දක්වන්නේ මොනොවාද අනාගත පෙරනිමිති ටික. ඉති ඒ පෙරබුදුරජාණන් වහස යම්සේ ඒ පෙරණිමිති දැක්වූ අද අපේ වාගිත නොහසිත් ඉපදිච්ච වෙලා විද්ධාර්ථ කුමාරය ඇහටියට මේ පෙරණිමිති සියල්ලම එදා වගේම උන්ුහසේ දැක්වවා කියලා. තේනිසත් පෙර බුදුවරු පැමිණිස ගියසයින්ම ගිය සේක කියලා සඳහන් කරනවා. මේ කාරණාව ගාතාවකනුත් පැහදිි කරනව පිනතුති ගාතාත් දෙකකින්. ඒ ගාථාවන්ගේ සඳහන් කරනවා මුහුත්ත ජාතෝ ගවම්පති යතා ඒ සඳහන් කරන්නේ. උතුම් වූ භාග්‍යතුන් වහන්සේ. ඉපදුන මොහොතේම සමේහි පාදයෙහි පුසී වසුන්දරං සම වූ පාදයන්ගෙන් මහපොළොවයි ස්පර්ශ කරන ලදී සෝ වික්කමී සප්ත පදා නිගෝතමෝ එහෙයින්ම ඒ ගෝතමයන් වහන්සේ සත්පෙවරක් වැඩිසේක. සේතංච චත්තං අනුධාරයුම් මරුන් දෙවියන් බමුන් සුදුකුඩ දලද්දීමයි. සත් පියවරක් ඉදිරියට වැඩම කරඩිය යෙතුනේ. ගන්තවාන සෝ සත්්‍ය පදානි ගෝතමෝ ගෞතමයන් වහන්සේ පියවර හතක් තබා දිසා විලෝකේති සමා සමන්තතු, සියලු දිසා සමනෙස සමාකාරීන් බැලූසේක, පියවර හතක් ඉදිරියට වැඩම කරලා, සියලුම දිසා සමවවලවා. පට්ටංගු පේතන් ගිර ම බුදීරයි සඳහන්කරනවා අංග අටකින් යුක්ත බ්‍රහ්මස්ස්ොරෙන් ශබ්දයක් නගන ලදී. ඒයන්නේ අක්ගෝ හමස් මිලෝකස්සේ. කියන මේ සිංහ නාදය එදා කළෙත් අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්වොරයෙන් මයි කළෙ සඳහන් කරයි. අංග අටකින් යුක්තය ශබ්දයක් නගන ලදී. ඉළඟෙන සඳහන් කරනවා. සීහෝ යතා පබ්බත මුද්ද නිිට්ටිතුූ ආජානීය සිංහෙක් පරුවත මුදනේ ගර්ජනා කරන ලදසී හරිට නිකං. අජානීය සිංහෙක් පරුවත මුදනටවෙලා ගර්ජනා කරන සොරයෙන් තමයි. අක්ග්ගෝ හමස් මිලෝකස්ස කියන මෙසිංහනාදේශිද්ධ කරන ලද්ද කියලා මෙන්න මේ නිසාත් තතාගතනම් වනසේක ඒ කාරණාව තවත් නොයෙක් විදිහෙවල්ලොලින් සඳහන් කරලා තියෙනවා එතකොට තතාගත කියල කියන්ට දෙවනි හේතුව තමයි මෙ සෙහිපත් කරඩි එතුනේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෙ අසී මාන්තික හැකියාව අසී මාන්තික ගුණ කදම්බේ මේ විශ්ව දහතුවෙයි කවුරුුණන් අවබෝධ කරන්නද කවුරුනන් තේරුම් ගණ්ඩද පිනතින එක දවස අර එක බ්‍රාහ්මණයෙක් මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගාව ඉඳලා ආපහු යනකොට කාරණපාලි කියල බ්‍රහ්මණෙක් ක් ්‍රහ්මණයගෙන් අහනවා කොහෙහින්දල දෙන්නේ කියලා පිංගයාානි කියන බ්‍රාහ්මණය ගෙන්තමහන් භාගිතුන් වහන්සේ විශාලා මහනුවර කෝටාගාර ශාලාවය වැඩඉන්න වෙලාවේ පිංගියානනි බ්‍රහ්මණ බදුරජාණන් වහසගා විඳල යනවා. කාරණපාලි කෙන බ්‍රහමණයට මඟදි මුුණගැහිල කාරණපාලි හනවා කොහිදල දෙන්නේ පිංගිිය අනි සඳහන් කරනවා බුදුරජාණන් වහසගා විඳල එන්නේ ගේ ල සඳහන් කරනවා පංගියානී ඒ බාගිතුන් වහසගේ නුවන ගැන ඔබ පිළිගන්නවා ද කියලා පිංගියානි සඳහන් කරනවා ඒ බාගිතුන් වහසගේ නුවන ගැන මං මොනවා කතා කරන්නද. ඒ නුවන ගැන මට මොනව තේරෙනවාද උන් වහසගේ නුවන ගැන කතා කරන්නනම් උන්වහන්සේ වගේම තවත් බුදු කෙනෙකුට විතර මයි පුළුවන් ඒ නුවන ගැන සාකච්ඡා කරන්න වෙන මේ ලෝගේ සුදු සෙක්නෑ කියලා ඊට පස්සේ කාරණපාලි නැවත වතාවක් කියනවා ඒවාගිතුන් වහසගේ ගුණේ කොහොමද ඒ ගුණ ගැන අපිට කතා කරන්නත් බැෑ මම සමත් නෑ නුවන ගැන කතා කරඩවත් ගුණේ ගැන කතා කරඩුව නැවත කාරණ පාලියහනුවායි භාගිතුන් වහස ගැන ඔ මොනොවද දන්නේ ඔබමොනවාද කියන්නේ ඔබ ඒ භාගිතුන් වොහසේට ඔයි තරන් ගරු කරන්න හැයි කියලා. අඟෙවෙල කාරණ පාලි කියනවා. පිංගි අනි කියනවා කාරණ පාලිට කාරණ පාලි. ඉතාම රසවත් භෝජනම අනුභව කරන කෙනෙකුට. දවසක කටුකවූ ආහාරයක් ලැබෙනවා. මෙ රස නහර පිනායන ආහාර අනුභව කරලා පුරුදු ඔහුට කටුක බෝජනය ලැබුණම එක මොන තරං අප්‍රසන්නද අමිහිරි දඒ බෝජනය කාරණපාලි ඒ බුදුරජාණන් වහන්සේගෙන් බනක් අහපු කෙනෙකුට වෙන ශාස්තෘරෝරයගෙන් බණක් අහන්ඩ ලැබුණහම ඔහුට දැනෙන්නේ කටුක අමිහිරි ආහාරයක් ලැබුණ වගේ නැවත සඳහන් කරනවා කාරණපාලි චතු මදුරව මිශ්‍ර කරල හදාපු අගලා ගෙඩිය. ඒ අගගලා ගෙඩිය කොයි පැත්තෙන් අනුභහව කළ චතු මදුර රසමයි. මේ භාගිතුන් වහන්සගේ ධර්ම දේශනාව යම් කෙනෙක්්‍රවණය කළුත් සූත්‍රෙන්ද ගෙයියෙන්ද වෙයි්‍යකරණයෙන්ද උදානයෙන්ද ඉතිඋත්තකයෙන්ද ජාතකයෙන්න්ද අභූත ධම්මයෙන්න්ද කොහෙෙන් දේශනා කොහෙෙන්ක්ශ්‍රවනය කළ. මොද මේ සුත්තගයිය වෙයියාාරන උදානී ඉතියුත්තක ජාතක අභූතදම් වේදල්ල මොනවද මේවා මෙ අර්තමයි කියැනෙ නවාංග ශාස්තෘු ශාසනයේ කියලා. මෙ නවාංග ශාස්තෘරු ශාසනයේ කොතනෙන් ඇහුවත් ඒ ධර්මය තුළ තියනෙ විමුක්ති රසෙමයි. කොයි පැත්තෙන් ඇහුවත් විිමුක්ති රසයෙන් තොර තැනක්කේ දහම තුළනෑ. ඒ නිසාමන් ඒ බාගිතුන් නහසසිර වෙච්චර ගරු කරනවා. නැත කියවා කාරණ පාලි සඳුන් ගෙටයක් රත් හඳුන් ගැටයක් අතට ලැබුණ කෙනෙක් ඒ රත් හඳුන් ගැටේ මොන පැත්තෙෙන් සිපගෙන බැලුවත් හැම පැත්තෙෙන් හමන් එකම සඳුන් සුවඳයි මේ භාගිතුන් වහසේගේ ධර්මයේ නවංග ශාස්තෘ ශාසනය තුළ මේ ධර්මයේ කොයි පැත්තෙෙන් බැලුවත් ඒ ධර්මය තුළ තියෙන්නේ විිමුක්තිය සුවඳමයි. රසයමයි විමුක්ති සුවදමයි. නැවත සඳහන් කරනවා කාරණ පාලි ඉතා දක්ෂ වෛද්‍යවරයෙක්. ඉතාම දක්ෂ වෛද්‍යවරය ගාවට ලෙඩෙක් ගියහම ප්‍රතිකාර කරගණ්ඩ ය වෛද්‍යවරයා ලෙඩා දැක්ක ගමන් පරික්ෂා කරපු ගමන් වහාම හඳුනගන්නවා මොහුගේ රෝගය මොකක්ද කියලා. ඒ රෝගය කොච්චර පරණද කියලා ඒක දැම් ප්‍රතිකාර කළ යුදත් එෙ කොහොමද කියලා. මොනවාවද ඔහුට ප්‍රතිකාර වු දෙෙසාක් දිය යුත්ත කියලා. ආංගිතන ඉඳලා ඔු ක්‍රමාණුකූලව ඔහුට ප්‍රතිකාර කරන වගේ. කාර්රපාලි භාගිත නොහසර කෙනෙක් අම්බ වනාම. ඔහුට මනාව දහම් දේශනා කරනවා ධර්ම දේශනා කරලා ඔහු ඒ ධර්මය තුළ සතුටු කරවනවා කරුණු දක්වලා සතුටු කරවලා සමාධංකරවනවා. නැවත ඔහු කවදාවත් භාගිතු න වහසයත්හරි නෙනෑ කරුණු දක්වනවා සතුටු කරවනව සමාධංකරවනවා. ඉස්සරල කියල දෙනවා සතුට උපද්දෝනවා ඒ මත පිහිටුවඕනොවා එහෙම පුද්ගලයා එහෙම ශ්‍රාවකය කවදාවත් භාගිතන් වහසය අතාහරින් නෑකාරණ පාලි. මේ ආධි වශයෙන් බුදුරජාණන් වහන්සේ හැකියාව. මනාව පැහැදිලි කරලා දෙනවා. රාට පස උතුරු සලුවයේ කාන්ස කරලා. බුදුරජාණන් වහසේ යම් පැත්තකද වැඩයින්නේ ඒ පැත්ත දිහා බලාගෙන ධනමඩල බිමතියලා. නමෝතස්ස භගවතු ව වරහතු සම්මා සම්බුද් දස්ස කියල භාගිතුන් වහසින්න පැත්තට වන්දනා කරනවා. එවන් මහ ගුණ දරණ භාගිතුන් වහස ගැනේ සාමාන්‍ය අය හැටියටි කවදව. තා කරල ඉවර කරන්න පුළුවහන්කමක් නැහැ. නමුත් පෙර බුදුරජාණන් වහන්සේලා යම් සේම පැමිණියාද එසේම ගියාද අපේ භාගිතුන් වහන්සත් උන්වහන්සේල වැඩි මගින්ම වැඩිය උන්වහන්සේල ගිය සේම ගමන් කළා. කියන කාරණාව තමයි මෙ තතාගතූතිී තතාගතෝ කියලා කියන්නේ. සේමනං පෙන්නතුනි මේ කාරණාවෙන් තතාගත කියන. වචනය තේරුම අපි යම් ප්‍රමාණයක් සාකච්ඡක් කළා. නමුත් තතාගත කියන අකුරු හතරක වචනයක් ඇතුළි. මොන තරං කරුණු කාරණ සමුදාය කන්තර්ගතද. එනිසා මේ කාරණාවෙන් භාගිතු ව හස පිළිබඳව අපි පැහැදී ඇතිකර ගණ්ඩෝනේ. ශ්‍රද්ධාව උපදවගණ්ඩෝනේ තියෙන ශ්‍රද්ධාව දියුණුවට පත්කර ගණ්ඩෝනේ මෙතෙක් දැක්කට වඩා. තවත් ස් විදිහට භාගිතුන් ව හසසි දැකළලා. ශ්‍රද්ධාව උපදෝගන කටයුතු කරල්ලා සසර මග කෙරවල කරගණඩ, ඒ අවස්ථාවක් බෞට පත්කරගන්නටුවනෑ. ඒ සඳහා ඔබට රත්නත්ත්‍රේ ආශිරුවාදෙන් ශක්තිය දහිරිය භාග්්‍යිය වාසනාව උදාාවේ වාකිල ප්‍රාර්ථනා කරනවා.